iPhone වල හැමෝටම ඉතින් අදත් Bismart YouTube channel එකත් එක්ක තුලා ඉන්නවලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට කවුරුත් කතා කරපු daily collection. එහෙම නැත්නම් සල්ලි ප්‍රතිදීම සම්බන්ධව මාතෘකාවක්. ඉතින් මොකද්ද මේ daily collection කියන්නේ පොඩ්ඩක් අපි බලමු. සල්ලි වලින් සල්ලි හම්බ කරන එක තමයි මේ සල්ලි ප්‍රතිදීම කියලා කියන්නේ. ඉතින් තව කෙනෙකුට තියෙන හදිස්සි අතමාරුවකට අපේ තියෙන සල්ලි ටිකක් දීලා ඒකට යම්කිසි මුදලක් ලබා ගන්න එක තමයි මේ business එක. තව මාසෙකට සැරයක් සල්ලි එකතු කරනකොට තමයි මාස් පොලි business එක කියන්නේ. ඒකෙන් මාසෙට 100 ගණන් ගන්න එක. ඒතර මොකද්ද මේ අපි කතා කරන daily collection කියන්නේ? daily collection කියන්නේ පොලියට දීපු සල්ලි දවස ගණන් එකතු කරන එකද? ඔව්. හැබැයි ඉතින් මේකෙදී අපිට සිද්ධ වෙනවා දවස ගණන් අපේ කස්ටමර් ළඟට ගිහිල්ලා ඉවරලා එයාලගේ අදාළ වාරික එකතු කරගෙන එන්න. ඒතකොට ඒක දුවන්නේ මාසයක්ද දෙකක්ද කියන එකත් අපි බලන්න ඕන. ඒතකොට ඒක නියමිත කාලයක් තියෙන්න ඕන, නියමිත ගණක් තියෙන්න ඕන, නියමිත පොලිය අනුපාතයක් තියෙන්න ඕන. මේ හැමදේම හදා ගන්න ඕන. ඊට පස්සේ අපි බලමු සාමාන්‍යයෙන් රුපියල් 10,000ක වගේ මුදලක් පොලියට දුන්නොත් මේ daily collection කියන විදිහට දුන්නොත් කොහොමද අපිට ලාභේ, කොහොමද ඒක එකතු කරන්නේ විස්තර ටික. මුලින්ම අපි 10,000ක් ගත්තා පස්සේ මාස දෙකක් පුරාවට අපි මේ business එක run කරනවා. ඒතොර මේ route එකේ අවසානයේදී මාස දෙක, ඒ කියන්නේ දවස් 60ක් අවසානයේ අපිට රුපියල් 12,000ක මුදලක් ලැබෙනවා. ඒකෙන් රුපියල් 2,000ක් තමයි අපිට ලාභ ලැබෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් රුපියල් 10,000ට මාස දෙකකට රුපියල් 2,000ක් කියන්නේ මාසෙකට රුපියල් 1,000ක් වගේ. ඒ කියන්නේ 10%ක් වගේ තමයි අපිට ලාභ තියෙන්නේ. එහෙම නේද? ඔක තමයි ගොඩක් අය හිතන්නේ ඔන්නෝගේ ලාභ කියලා. එතකොට ඒක නෙමෙයි ඇත්තටම ලාභ කියන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මේක ලාභේ සර්කියුලේට් එකෙන් චක්‍රාකාරව අපි ලාභ පිළි කරගන්න ඉගෙන ගන්න ඕන. ඒක තමයි අපේ එක්ස්පීරියන්ස් එකෙන් අපි ගන්න එක. මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ බිස්නස් එක පටන් ගන්න කලින් අපි පවත්වාගෙන ආයතන ප්‍රයිවට් ලිමිට් ආයතනයක් විදිහට රෙජිස්ටර් කරගන්න ඕන. ඊට පස්සේ අපේ බිස්නස් වල අදාළ කාඩ් කලෙක්ෂන් කාඩ් ටිකක් අපි print කරලා අපි දන්න අඳුරන විශ්වාසවන්ත කස්ටමර්ස්ලා ටිකක් හදාගෙන එයාලට තමයි මේ බිස්නස් එක මුලින්ම යොමු කරන්න ඕන. හරි එහෙම නැති වුණොත් අපි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා සල්ලි උපකරණ දෙරුව. ඉතින් මේ සම්බන්ධව ඉදිරියට අපි කතා කරමු. අපි subscribe කරලා අපි දෙක එකතු වෙන්න ඊගව වීඩියෝ එකෙන් අපි හමු වෙමු. ඉතින් බිස්මාර්ට් ව්‍යාපාරික YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ daily collection business එකේ දෙවෙනි කොටස. ඉතින් අපි මූලික කොටසේදී කතා කරා මොකද්ද මේ daily collection business එක කියන්නේ කියලා. ඉතින් කොහොමද මොකද්ද daily collection business එක කියන්නේ, කොහොමද daily collection business එක පටන් ගන්නෙ, එතකොට සාමාන්‍යයෙන් ලාභය කොහොමද, මොන වගේ ලාභයක්ද තියෙන්නේ, කොයි වගේ ගණන් දෙක තු වෙන්නේ, එතකොට මේ business එක පටන් ගන්න අපිට මොනවද අවශ්‍ය වෙන මූලික කාරණා කියන ටික තමයි අපි පළවෙනි කොටසේ කතා කරේ. ඉතින් මේ වීඩියෝ එක බලන්න ඕන නම් පාත තියෙනවා වීඩියෝ එකේ link එක. ඒ link එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට තේරෙයි මොකද්ද මේ daily collection business එක කියන්නේ කියලා. ඉතින් ඒක බලලා මේක බලනවා නම් ගොඩක් සුදුසුයි කියලා මම හිතනවා. මොකද ඒකේ මූලික දේ ඉඳන් මූලික අඩිතාලමේ ඉඳන් කොහොමද business එක පටන් ගන්න කියලා මම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපි දැන් අපි බිස්නස් එක පටන් ගන්න රෙජිස්ටර් කරන ටික ඔක්කොම කතා කරගත්තා. ඉතින් අපි දැන් බලමු කස්ටමර්ස්ලා 5 දිනකට වගේ මේ බිස්නස් එක දැම්මොත් අපිට ලැබෙන ලාභය කොහොමද, කීයක් අපිට හම්බෙයිද, අපි කීයක් වේදමයයිද, ඒ විස්තර ටික. ඉතින් අපි මූලිකවම කස්ටමර්ස්ලා 5 දිනක් තෝරාගෙන හොඳ කස්ටමර්ස්ලා 5 දිනක් ඒ කට්ටිය හොඳට බිස්නස් එකක් හරි කරන් යන හොඳ වගකීමක් ගන්න විශ්වාසවන්ත කස්ටමර්ස්ලා 5 දිනක් හොයාගෙන රුපියල් 10,000 කොටස් 5ක් දෙනවා කියලා හිතමු. ඉතින් සාමාන්‍යයෙන් 10,000 කොටස් 5ක් කියන්නේ රුපියල් 50,000ක්. ඉතින් මේක තමයි අපි යොදවන මූලික මුදල. ඉතින් මාස දෙකක් අවසානයේ අපිට රුපියල් 10,000ට ලැබෙන ලාභය රුපියල් 2,000 කියලා අපි කලින් කතා කරා. ඒතකොට දවසට රුපියල් 200 ගානේ තමයි 10,000ට අපි එකතු කරන්නේ. ඉතින් ඒතකොට මාස දෙක අවසානයේ රුපියල් 10,000කට අපි රුපියල් 2,000ක ලාභයක් හම්බ වෙනවා. ඉතින් එහෙම බැලුවාම අපිට පළවෙනි කස්ටමර්ස්ලා 5 දිනාගෙන් මාස පළවෙනි මාස දෙක අවසානයේදී රුපියල් 10,000ක ලාභයක් හම්බ වෙනවා අපිට. ඉතින් ඇත්තටම අපිට හම්බ වෙන ලාභේ 10%ක් වගේ ගණක් තමයි, මාසෙකට 10%ක වගේ ගණක තමයි අපිට මේ ලාභය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ රුපියල් 10,000ක ලාභයක් කරා මේක කරන එක ලාභයිද? අපිට මේ ගාන දෙගුණ දෙගුණ කරගන්න බෑද, වැඩි කරගන්න බෑද? අපිට ඒ කියන්නේ අනුපාතය වැඩි කරන්න වෙනවද? ඒ කියන්නේ අපි දවසට එකතු කරන 200යි. ඒක සී පොලිය ගාන වැඩි කරලා ඉවරලා මාසෙට 3000ක් එකතු කරනවාද අපි 10,000ට? 3000ක ලාභයක් ගන්නවද? මොකද කරන්නේ? නැහැ. අපිට මේ ගාන දෙගුණ දෙගුණ කරගන්න පුළුවන්. අපිට තියෙන්නේ මේ හම්බෙන ගණන් ටික රෝල් කරලා අලුත් බිස්නස් වලට දාන එක. ඉතින් මේ බිස්නස් එකේදී කතා කරන චර්යාව රෝලක් ගන්නවා කියන එක. ඉතින් රෝලක් ගහලා අපි ඒ හම්බෙන සල්ලි ටික වෙන බිස්නස් එකකට දානවා. ඉතින් නිකන් හිතන්නකෝ එක කස්ටමර් කෙනෙක් දවසට රුපියල් 200 බැගින් රුපියල් 1000ක් අපිට හම්බ වෙනවා කස්ටමර්ස්ලා 5 දෙනාගේ. ඉතින් මේ විදිහට දවස් 10ක් අපි එකතු කරගෙන ගියාට පස්සේ අපිට රුපියල් 10,000ක් හම්බ වෙනවා මුදල.
දවස් 10කට. ඉතින් එතකොට අපිට පුළුවන් ඔන්න අලුත් කස්ටමර් කෙනෙක් හොයාගෙන ඒ 10000ත් දෙන්න. ඒ 10000 දුන්නාට පස්සේ ඔයාගේ දවසේ එන ඉපයීම. මේක දවසේ ආදායම නෙමෙයි දවසේ ඉපයීම ද රුපියල් 200කින් වැඩි වෙනවා. ඒ කියන්නේ 1200ක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් හම් වෙන මුදල් ආයෙ ආයෙ 10000 5000 ඒ වගේ ආයෙ ආයෙ අලුත් බිස්නස් වලට දාලා ඔයාගේ දවසේ ඉපයීම වැඩි කර ගන්න. ඉතින් ඇත්තට මේක කරද්දී අපි සල්ලි තණ්හාවට ලොකු බිස්නස් එකක් කරගන්න කියලා වෙලා අපි හම්බෙන හැම එකම හම්බෙන හැම කෙනාටම දීලා හරියන්නේ නැහැ. ඉතින් මේකෙදී අපි මුලින්ම කස්ටමර් කරන බිස්නස් එක මොකද්ද? එයාට මේ ගාන දවසට ගෙවන්න පුළුවන්ද? එයාට මාස දෙකක් යනකම් මේ බිස්නස් එකේදී සල්ලි අපිට දෙන්න පුළුවන්ද? ඒක රිකවර් කරන්න පුළුවන්ද? එයා කලින් මොන හරි ප්‍රශ්න වෙන කෙනෙක්ගෙන් අරගෙන ඉවරලා මොන හරි ප්‍රශ්න වෙලා තියෙනවද? ඒ වගේ අපි මේ කස්ටමර් ගැන ලොකු අවධානයක් යොමු කරලා තමයි අපි මේ කස්ටමර් ගැන හොඳට හොයලා බලලා තමයි අපි මේ බිස්නස් එක එයාට දාන්නේ. සාමාන්‍ය බැංකුවක් කරනවා වගේ බැංකුවක් කරන ලීගල් ડોකියුමන්ට් නමුත් අපි මේකදී අපි යාගේ වටපිටාව මොකද අපි මේ බිස්නස් එකේදී අපි හැම වෙලාවෙම ෆීල්ඩ් එකේ ඉන්න ඕන. ඒතර අපි යාගේ වටපිටාව හොඳට හොයන්න ඕන. යාගේ යා කලින් බිස්නස් කරලා තියෙනවද කියලා බලන්න ඕන. යා මුලින් ඔයා තව දෙයක් තියෙනවා. ඔයා මේ බිස්නස් එක කරද්දී ඔයාගේ නගරේ නැත්තම් ඔයාගේ ගමේ මේ බිස්නස් එක කරන කට්ටියත් එක්ක සම්බන්ධකම් පවත්වන්න වෙනවා. මොකද එතකොට දන්නවා මෙයා කොහොමද බිස්නස් එක අනිත් මිනිස්සු කරලා තියෙන්නේ. ඒ වගේ දේවල් අපි හොයාගෙන ඒ දේවල් ගැන අප්ඩේට් එකේ ඉන්න ඕන. ඉතින් ඇත්තටම මේ අපි මේක හදිස්සි වෙලා මේ අපිට මේ ආයක පාරින් ලක්ෂ ගණන් සල්ලි හොයන්න බෑ. ඉතින් අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපිට සල්ලි මවන්න බෑ. නමුත් අපිට සල්ලි හම්බ කරන්න පුළුවන්. අපිට අසීමිතව අපිට සල්ලි හම්බ කරන්න පුළුවන්. අපිට සීමාවක් නැතුව සල්ලි හම්බ කරන්න පුළුවන්. හැබැයි සල්ලි මවන්න බෑ කියන එක අපි හොඳට මතක තියාගන්න ඕන. අපි අන්නේ සල්ලි මවන්න ගියපම තමයි අපි අමාරුව වැටෙන්නේ. අන්න එතනදී තමයි අපි අපේ බිස්නස් එක කඩා වැටීමකට ලක් වෙන්නේ. ඒ හින්දා විශේෂ අවධානයක් යොමු කරලා මේ දේවල් හරියට හොයලා බලලා කරන්න ඕන දේවල්. ඉතින් ඇත්තටම බැලුවොත් අපිට රුපියල් 10000ට දවසට හම්බෙන රුපියල් 200ෙන් ලාභ වෙන්නේ රුපියල් 33යි. ඒ කියන්නේ රුපියල් 10000කින් අපි දවසට එකතු කරන මුදලෙන් ඒ කියන්නේ රුපියල් 200ෙන් අපිට ලාභ වෙන්නේ රුපියල් 33යි. ඉතින් ඉතුරු රුපියල් 66ම වෙන්නේ අපේ මූලික මුදලේ කොටසක්. ඉතින් අපි මේ බිස්නස් එක පොඩියට පටන් ගන්න යන ගමනේදී ලාභ වෙන් කරලා මේ ගමන යන්න අමාරුයි. ඒක නිසා දවසේ ඉපයීම රුපියල් 20000ක්වත්. ඒ කියන්නේ 200 කොටස් 100ක්වත් අපිට හැම වෙලේම කස්ටමර්ස්ලා 100 දෙනෙක්වත් අපේ බිස්නස් එකට එකතු වෙනකන් අපිට මේ ලාභේ වෙන් කරන්න අමාරුයි. ඉතින් අන්න ඒ தත්ත්වෙට එනකන් අපිට රුපියල් 50000කින් පටන් ගන්න අපිට මේ ගමනේ යන්න පුළුවන්. ඉතින් ඒ தත්ත්වෙන් අපි කස්ටමර්ස්ලා 100ක් හදා ගන්නකන් එකතු වෙන මේක අපි බෙද ලාභයේ විදිහට බෙදා ගත්තොත් අපිට මේ බිස්නස් එක කරන් යන්න අමාරුයි. ඒතකොට නැවත නැවත අපේ අතේ මුදල් වලින් මේ බිස්නස් එකට ආයෙත් මුදල් ආයෝජනය කරන්න වෙනවා. ඒක නිසා කස්ටමර්ස්ලා 100ක්වත් වෙනකන්, කියන්නේ 10000 කොටස් 100ක්වත් වෙනකන්, මම කියන්නේ 10000 කොටස් දවසට රුපියල් 200 කොටස් 100ක් වෙනකන්, කියන්නේ දවසේ ඉපයීම රුපියල් 20000ක් වෙනකන් අපි මේ බිස්නස් එක රෝල් කර කර රෝල් අද ගහ වැඩි කර කර යන්න ඕන. ඉතින් ඇත්තටම දවසට රුපියල් 20000ක ඉපයීමක් අපිට තියෙනකොට ඒකෙන් සාමාන්‍යයෙන් අපිට ලාභය රුපියල් 3333ක් වගේ වෙනවා. ඒ කියන්නේ හරියටම මුදල අවම වශයෙන් රුපියල් 3333ක් වෙනකන් රුපියල් 3000කට වඩා වැඩි ආදායමක් අපිට එතකොට දවසේ ආදායම විදිහට තියෙනවා. ඒ කියන්නේ මාසෙටම බැලුවොත් අවම වශයෙන් රුපියල් 90000ක් ලක්ෂයක් අතර ගානක් අපේ ආදායම සුද්ධ ආදායම විදිහට අපිට එකතු වෙනවා. එතකොට මේකෙදි ඉතුරු සල්ලි ටික අපි බිස්නස් එකලා යොදවලා අපිට පුළුවන් අපේ මේ මුදල ස්ථාවර අරමුදලක් විදිහට සේව් කරගන්න. එහෙම නැත්නම් අපිට අපේ සැලරි එකක් නැත්නම් පඩියක් විදිහට අපිට මේ ලක්ෂය අපිට අයින් කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව අපි මැදදී මේක රුපියල් පොඩි ගාණක් වෙලා ඉවරලා ඒක ලාභයක් කරගන්න ගියොත් අපිට මේ බිස්නස් එක දියුණු කරගන්න බැරි වෙනවා. ඉතින් ඇත්තටම අපි සාමාන්‍ය ඩේලි කලෙක්ෂන් බිස්නස් එකක් හරි සල්ලි පොලිට දෙන බිස්නස් එකක් හරි කරන්නේ මේකෙන්ම අපි යැපෙන්න බලාගෙන නෙමෙයි. අපි මේ දේ කරන්නේ අපි යම් කිසි දෙයක් කරලා අපේ ඉතුරු වෙලා තියෙන අපේ අතේ තියෙන සල්ලි වලින් අමතර දෙයක් විදිහට තමයි අපි මේ කරන්නේ. ඉතින් අපි පොඩි බැංකුවක් පවත්වාගෙන යනවා වගේයක් තමයි මෙතන කරන්නේ. ඒක නිසා මේකෙන් පළවෙනි කාලෙදී අපි ආදායමක් බලාපොරොත්තු වෙන ඒක වේදම් කරගෙන එහෙම කරන්න ගියොත් අපිට මේක කරගන්න අමාරුයි. ඉතින් මේක අමතර ආදායමක් විදිහට පත් වෙන්නේ මෙන්න මේ වගේ යම් කිසි ස්ථාවර මට්ටමකට ආවට පස්සේ. ඉතින් මං හිතනවා මේක වලට හොඳ අවස්ථාවක් අලුතින් බිස්නස් එකක් පටන් ගන්න නම්. හැබැයි මේ වෙලාවේදී බිස්නස් එකක් පටන් ගත්තොත් මිනිසුන්ට දවසේ එදා වේල කන මිනිසුන්ට මේ වෙලාවේ රස්සාවක් කරන්න විදිහක් නැහැ, ආදායමක් හොයාගන්න විදිහක් නැහැ. ඉතින් ඒ හින්දා මේ වෙලාවේ ඩේලි කලෙක්ෂන් බිස්නස් එකක් නම් මේ කොරෝනා තත්ත්වයත් එක්ක මේ රටේ තියෙන ලොක්ඩවුන් තත්ත්වයත් එක්ක පටන් යන එක සුදුසු නැහැ කියලා මට හිතෙනවා. ඉතින් ඒකත් එක්කම මේ වෙලාවේ මිනිස්සුන්ට ලොකු ප්‍රෙෂර් එකක් දීලා අපිට සල්ලි එකතු කරන්නත් අමාරුයි. ඒ හින්දා යම් කිසි කෙනෙක් මේ වෙලාවේ බිස්නස් එකක් පටන් ගන්න බලාගෙන ඉන්නවා නම් පොඩ්ඩක් තවත් හිතලා බලන්න. පොඩ්ඩක් කාලය අරන් බිස්නස් එක පටන් ගත්තත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේ වෙලාවේ අපිට අපේ මිනිමේලා මිනිස්සු අතර සල්ලි නැහැ, සල්ලි අඩුයි. ඒ නිසා මිනිස්සු මේ වෙලාවේ ගොඩක් ණය ගන්න, ලෝන් ගන්න, පොලියට ගන්න, ඩේලි ගන්න try කරනවා. නමුත් මේ මිනිසුන් එක recovery කරන්න ක්‍රමයක් නැහැ ඇත්තට. මේක හොඳට ඔළුවේ තියාගන්න. අපි මිනිස්සුන්ට සල්ලි දෙන එක අපේ බිස්නස් එක උනාට අපි හැම මිනිස්සයාටම සල්ලි දෙන්න හොඳ නැහැ. ඒ මනුස්සයාට ඒක ගෙවන්න පහසුකමක් තියෙනවා නම් විතරයි අපි මේ බිස්නස් එක කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිත් වැටෙනවා. ඒ මිනිස්සුත් ණයකාරය වෙලා ඒ මිනිස්සුත් වැටලා යනවා. ඒකින්ද පොඩ්ඩක් හිතලා බලලා මේ බිස්නස් එක පටන් ගන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක උදව්වක් වෙන්න ඇති. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරන්න
පස්සේ බෙල් බටන් එකක් ක්ලික් කරන්න ඔයාලට මම දාන වීඩියෝ ඒ වෙලාවේ එසැනින් ඔයාලට ලැබෙයි. ඉතින් එකතුලා හිටපු ඔයාලට සුබ දවසක්. ඉතින් මේ පිළිබඳව මොනවද ප්‍රශ්න තියෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝස් වල මගේ නම්බර්ස් තියෙනවා, අපේ නම්බර්ස් තියෙනවා, කෝල් කරලා අහන්න. මේ කාඩ් ප්‍රින්ට් කරන තැන් කොහොමද ටැක්ස් ෆයිල් හදාගන්නේ, මේ වගේ දේවලුත් අපිට ඔයාලට උදව්වක් විදිහට ඒ කරන කට්ටිය සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. ඉතින් එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්. බොහොම පරිස්සමට ගෙදරලා ඉන්න.